සංඛ්‍යානීය කියන පාඩම පුතේ ගත්තට පස්සේ මේ සංඛ්‍යානීය කියන මේ පාඩමෙන් දරුවන්ට ප්‍රශ්න හැදෙන්න පුළුවන් විවිධ පැතිකඩ තියෙනවා ඒක අපි දරුවෝ දන්නවා දැන් මේ වෙනකොට අපි දන්න සංඛ්‍යානීය කියන පාඩමෙන් පුතේ ප්‍රශ්න හැදෙන පැති ගත්තොත් එකක් තමයි සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුවක් නිර්මාණය කරන්න ඊට පස්සේ ඒ අනුසාරයෙන් ජාල රේඛිය නිර්මාණය කරන්න ඊට පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් නිර්මාණය කරන්න ඊට පස්සේ සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගේ මධ්‍යන්‍ය මධ්‍යස්ථය නිර්මාණය කිරීම මේ වගේ නොයෙකුත් පැති මේ සංඛ්‍යානීය කියන පාඩම් මේකකයේ තුලින් පුතේ ප්‍රශ්න ඒකක විදිහට ඔයාලට පේපරේට එනවා එතකොට පුතේ අද මේ සංඛ්‍යානීය කියන පාඩමේ ප්‍රශ්න ගොඩනගින්න පුළුවන් එක් පැත්තක් තමයි අපි මේ කතා කරන්නේ චතුර්ථක කියලා පුතේ එහෙනම් මේ චතුර්ථක කියලා කියන්නේ මොකද්ද චතුර්ථක කියලා අදහස් වෙන්නේ මොකද්ද අහගන්න පුතේ සාමාන්‍යයෙන් අපි චතුර්ථක කියලා කතා කරන්නේ කිසියම් දත්ත වැලක් යම් කිසි දත්ත වැලක් සමාන කොටස් 4කට බෙදෙන ස්ථාන තුනේ පවතින ඉලක්කම් නැත්නම් අගයන් අපි කතා කරනවා චතුර්ථක කියලා. එහෙනම් පුතේ මොකද චතුර්ථක කියලා අදහස් කරන්නේ කිසියම් දත්ත වැලක් සමාන කොටස් 4කට බෙදා දක්වන ස්ථාන තුනේ පවතින අගයන් අපි කතා කරනවා චතුර්ථක කියලා. දැන් මෙහිමයිනේ. දැන් අපිට exam එකට පුතේ දත්ත වැලක් විදියට බොහෝ විට දත්ත ලබා දීම සිද්ධ වෙන්නේ නැහැනේ. දැන් exam එකට අපිට දෙන්නේ ගොඩක් දුරට දත්ත සමූහයක් විතරයි. එතකොට අපි කරගන්න ඕන චතුර්ථක නිර්මාණය කරනකොට අනිවාර්යයෙන්ම ඒ දත්ත සමූහය පිළිබඳව අවධානය යොමු කරලා අර දත්ත ටික කුඩා එකේ ඉඳලා විශාල අගය දක්වා පෙළ ගැස්වීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එතකොට දත්ත වැලක් බවට අපි පරිවර්තනය කරගන්න ඕන ඒ දත්ත සමූහය. ඊට පස්සේ තමයි අපි චතුර්ථක ගණනය කිරීම කරන්නේ. අපි දරුවෝ දන්නා දැන් චතුර්ථක පුතේ අපිට ප්‍රධාන කොටස් 3කට බෙදන්න පුළුවන් නේ. ප්‍රධාන කොටස් 3යි. එකක් තමයි Q1 කියලා කියන්න පුතේ මොකද්ද Q1 කියලා අපි කතා කරන්නේ පහළ චතුර්ථකයනේ ඊට පස්සේ අපි අනෙක් කතා කරන්නේ Q2 පුතේ Q2 කියලා අපි කතා කරන්නේ මධ්‍යස්ථය ඊට පස්සේ අනික අපි කතා කරනවා Q3 ඒ කියන්නේ ඉහළ චතුර්ථකය පුතේ ඊට පස්සේ මම ඔයාලට පාඩම පටන් ගන්නකොටම කිව්වා චතුර්ථක වලින් කරන්නේ මොකද්ද කිසියම් දත්ත වැලක් සමාන කොටස් 4කට බෙදා දැක්වීමක් කරන්න කියලා. එතකොට බලන්න අපි පුතේ නිදසුණක් විදියට ගමු අපිට පහළ චතුර්ථකය ආවා Q1 18 කියලා. දැන් තාම ගණනය කරේ නැහැ මේ නිදසුණක්. හොඳේ නිදසුණක්. අපි 18 Q1 ආව කියලා හිතමු. ඊට පස්සේ පුතේ මධ්‍යස්ථය අපිට ආව හිතමු 41 Q2. ඔන්න 41 Q2 විදියට ආව මධ්‍යස්ථය. ඊට පස්සේ ඉහළ චතුර්ථකය අපිට සාමාන්‍යයෙන් ආවා 68 කියලා Q3. එතකොට සර් Q1 වලට චතුර්ථක කියලා කතා කරේ පුතේ දත්ත වැලක් සමාන කොටස් 4කට බෙදා දක්වන ස්ථාන තුනේ පවතින අගයන් කියලානේ. එහෙනම් දැන් චුට්ටක් ඔයාලා අවධානය යොමු කරන්න මේ දසුනට. එතකොට පුතේ දැන් මෙතන අපිට පේනවා Q1 වලින් මේ කොටස පුතේ ගත්තොත් මෙතෙන්ට අයත් වෙන්නේ 125යි. 125යි. ඊට පස්සේ මේ කොටස අයත් වෙන්නේ 125යි. ඒ කියන්නේ 150යි. ඊට පස්සේ මේ දෙක අතර මේ කොටසට අයත් වෙන්නේ 125. ඒ කියන්නේ 175යි. ඊට පස්සේ මෙතෙන්ට අයත් වෙනවා 125. එතකොට බලන්න මේ දත්ත වැල සමාන කොටස් 4කට පුතේ බෙදා දැක්ුවේ Q1, Q2 සහ Q3 වලින්. එහෙනම් මෙන්න මේ Q1, Q2 සහ Q3 තමයි අපි කතා කරන්නේ චතුර්ථක කියලා. තේරුණා නේද? එහෙනම් පුතේ අපි මේ නිදසුන් අගයන් සැලකිල්ලට අරගෙන චතුර්ථක ගණනය කිරීමේ නම් කරමු. අපේ දරුවන්ට ප්‍රධාන ගැටලුව වෙන්නේ ඒකනේ. එහෙනම් දැන් චතුර්ථක කියන්නේ මොකද්ද කියලා දන්නවා. එහෙනම් අපි මේ නිදසුන් දත්ත සමූහය සැලකිල්ලට අරගෙන චතුර්ථකය නම් ගණනය කර දක්වමු. එහෙනම් පුතේ අපි පළවෙනි
yen ගණනය කරමු q1 පුතේ q1 කියලා කියන්නේ පහළ චතුර්ථකයනේ එතකොට මේ q1 හොයන සමීකරණයක් තියෙනවා හරිනේ එතකොට දැන් මේ q1 අපි ගණනය කරන්න පුතේ q1 ගණනය කරන්නේ 4 1යි n ධන 1 කියන සූත්‍රයට 4 1යි n ධන 1 කියන සූත්‍රයට එතකොට පුතේ දැන් අපි මෙහෙම ගණනය කරනකොට ලියමු 4 1යි n කියලා කියන්නේ මෙතන දෙන ලද දත්ත සංඛ්‍යාව අගයන් ටික එතකොට අපි දන්නවා දැන් මෙතන අගයන් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි එහෙනම් n කියලා කියන්නේ දෙන ලද දත්ත සංඛ්‍යාව පුතේ 11යි එහෙනම් 11ට අපි එකක් එකතු කරනවා ඊට පස්සේ බලන්න 4 1යි ඊට පස්සේ 11ට එකක් එනවා කීයද 12යි 11ට එකක් එකතු කරන පස්සේ 12යි ඊට පස්සේ අපි මේක විසඳමු 4ට 1යි මෙතෙන්ට එනවා පුතේ 4 වරක් 3 12යි 3 වරක් 1 කීයද 3යි 3 වැනි පදයේ 3 නෙවෙයි එතකොට පහළ චතුර්ථකයේ වෙන්නේ 3ව කියලා 3 වැනි පදය තුන් වැනි පදය ඒ කියන්නේ පුතේ තුන් වැනි ස්ථානයේ තියෙන ඉලක්කම අපි මෙතනදී බලන්න ඕන. එහෙනම් තුන් වැනි ස්ථානයේ බලන ඔයාලා කීයද තියෙන්නේ කියලා? 1 2 3. අන්න එහෙනම් පුතේ Q1 කීයද? 10 8යි ලේසි. Q1 එහෙනම් 18යි. එහෙනම් මෙන්න අපි Q1 හොයාගත්තා 18යි කියලා. තේරුණාද? ඊට පස්සේ අපි බලමු මධ්‍යස්ථය ගණනය කරන්නේ කොහොමද කියලා. මධ්‍යස්ථය मध्यस्थ हरिमेदी दत्त वेलक हरिमेदी पीटन संख्यावनी मध्यस्थ गणनीकरण सूत्र एकेन सूत्र पुलवा सूत्र निवेदी सूत्र हरने मे दिखम हरि එහෙනම් පුතේ අපි ගණනය කරමු 2n 1යි n කියලා කියන්නේ පද සංඛ්‍යාව මම ඊට ඉස්සර කිව්වේ 11ක් තියෙනවා කියලා. එහෙනම් 11යි ධන 1 පුතේ එහෙනම් 2n 1යි 11 1යි 12යිනේ 12යි 2ට 1යි මෙතෙන්ට තියෙනවා 6ක්. එහෙනම් 1 වරක් 6 6යි 6 වැනි පදය 6 වැනි පදය ගත්තොත් පුතේ 6 වෙනි ස්ථානයේ තියෙන්නේ කීයද අපි බලමු මෙතන 3යි 4යි 5යි 6යි එහෙනම් 6 වෙනි පදේ ඉන්නේ Q2 කීයද Q2 41යි එහෙනම් මෙන්න Q2 සමානයි 41යි අමාරුද ලේසි අනේ Q2 41යි එහෙනම් අපි අවධානය යොමු කරමු ඉහළ චතුර්ථකය ඊළඟට අපිට හොයන්න තියෙන ඉහළ චතුර්ථකය පුතේ ඉහළ චතුර්ථකය ගණනය කරන සූත්‍රයනේ Q3 නේ Q3 සමානයි 4 3 n ධන 1 4 3 n ධන 1 එහෙනම් අපි සුළු කරමු 4 3 n කියලා කියන්නේ 11යි එකක් එකතු කරා පුතේ එහෙනම් 4 3 ගුණ කිරීම 11 1යි 12යි සුළු කරාට පස්සේ 4යි මෙතෙන්ට එනවා 3ක් 3 වරක් 3 පුතේ 9යි හැබැයි 9 නෙමෙයි උත්තරේ වෙන්නේ 9 වැනි පදය 9 වැනි ස්ථානයේ තියන අගය 9 වැනි පදය එහෙනම් 9 වැනි පදයේ තින් දැන් මෙතෙන්ට අපි ගත්තා ආවේ කී 6යිනේ මධ්‍යස්ථය ළඟට ආවේ 6යි 7යි 8යි 9යි එහෙනම් මෙන්න 68 තමයි Q3 විදියට එන්නේ 9 වැනි ස්ථානයේ තියෙන ඉලක්කම 68යි එහෙනම් මෙන්න අපි ලියනවා Q3 සමානයි 68යි මෙන්න මේ ටික තමයි පුතේ අපි එහෙනම් කියන්නේ චතුර්ථක ගණනය කිරීම කියලා ඊට පස්සේ ඔයාලට තවත් එක කොටසක් මෙතනදී අහන්න පුළුවන් පුතේ අන්තර් චතුර්ථක පරාසය ගණනය කරලා දක්වන්න කියලා අන්තර් චතුර්ථක පරාසය ගණනය කරන්න කියලා මෙතනදී අහන්න පුළුවන් පුතේ අන්තර් චතුර්ථක පරාසය කියලා කියන්නේ මෙතනදී ඉහළ චතුර්ථකය කියන්නේ Q3 ඉහළ චතුර්ථකයෙන් පහළ චතුර්ථකය අඩු කරන්නලු ඒ කියන්නේ Q1 අඩු කිරීමනේ ඒ කියන්නේ ඉහළ චතුර්ථකයෙන් පහළ චතුර්ථකය අඩු කර දැක්වීම තමයි
අපි කියන්නේ අන්තර් චතුර්ථක පරාසය කියලා. එහෙනම් Q3 වලින් ඔයාලා Q1 අඩු කරන්නකෝ. දැන් පුතේ බලන්න Q3 කියන්නේ කීයද? 68 නේ. Q3 එන්නේ 68යි ලේසි. ඊට පස්සේ 68 න් අපිට අඩු කරන්න තියෙන කීයක්ද? 18යි නේ. 68 න් අපිට අඩු කරන්න තියෙන 18යි. බැලු බැලමට උත්තර එනවා පුතේ කීයක්ද? උත්තරේ 50යි. හරිනේ. මෙන්න එහෙනම් අපි අන්තර් චතුර්ථක පරාසයත් ගණනය කරලා දැක්ුවා. එහෙනම් Q3 වලින් Q1 අඩු කරන්න තමයි අන්තර් චතුර්ථක පරාසයේදී සාමාන්‍යයෙන් අපි හොයන්නේ. එහෙනම් පුතේ අපි අද කතා කරේ චතුර්ථක කියන පාඩම. අපි තවත් වැදගත් පාඩම් මේකකින් අපේ දරුවෝ ඉදිරියට සම්බන්ධ වෙත් කරගන්නවා. එහෙනම් පුතේ එතෙක් සියලුම දරුවන්ට බුත්සරණයි.